morning, Malaysia. My first time in Durian Tani. Hi, kohomada hamutama api Singapore indan Malaysia ewilla Malaysia ave Kuala Lumpur wala inna deweni dawas thamai meka. Malaysia gana katha kalot Lankawa apita adu modalekin budget travel karanna puluwa lassana ratak thamai Malaysia kiyanne. Kaam ehema godak adu. Hotels ehema taduwata hoya ganna puluwa. Me tiyenne api Kuala Lumpur city eke nawathuna Upper View Regalia kiyana hotel eka. මේ හොටෙල් එකේ අපි නයිට්ස් 3ක් නැවතුණා. අපිට ඒකට වියදම ගිය ඕස්ට්‍රේලියන් ඩොලර් 175ක් වගේ මුදලක්. ඒ වගේම කියන්න ඕනේ මේකේ ෆැසිලිටීස් අතින් ගත්තොත් හොඳ ස්පේෂස් බාත්รูම් එකක් තිබුණා. ඒ වගේම ලොකර් එකක්, කබඩ් එකක්, අයන් එකක්, හෙයර් ඩ්‍රයර් එකක්, ඒ වගේම ටී කෝෆි හදාගන්න ෆැසිලිටීස් එහෙම සේරම තිබුණා. ඒ වගේම මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ රූම් එකට තිබුණු view එක. මේක ලස්සන සිටි view එකක් තිබුණා. ඒ සිටි view එකට ට්වින් ටවර්ස් එහෙම ලස්සනට පේනවා. රෑට ලයිට් දැම්මහම මාරම ලස්සන view එකක් අපිට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. අපි ඉතින් හොටෙල් එකට ආවා. අවිල්ලා අපේ බෑග්ස් ලගේජ් ඔක්කොම තියලා අපි දැන් යනවා ඉස්සෙල්ලාම බටු කේව්ස් කියන ටෙම්පල් එකට. ඉතින් එතන මහා ප්‍රසිද්ධයි කෝලාලම්පූර් වල. අපි වීඩියෝස් ෆොටෝස් එමත් කලින් බැලුවා ගොඩක් කට්ටිය යනවා එතෙන්ට. ඉතින් අපිට ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යන්න කියලා බැලුවේ ට්‍රේන් එකේ අපිට ළඟයි. මොකද අපි ග්‍රැබ් එකක් දැම්මත් යන්නේ එකම වෙලාව විනාඩි 2 3 වෙනස් වෙන්නේ. ඉතින් ඒ අතින් බලද්දි අපිට දෙකම එක වගේ හින්න අපි හිතුවා මේ ට්‍රේන් එකේ යන්න. ඉතින් අපි අද ඉඳන් ඉතුරු දවස් 3ම ඉන්නේ රිගාලියානේ. අපරිගාලිය කියන හොටෙල් එකේ. ඉතින් අපිට චෙක් ඉන් එකේ තියෙන්නේ දවල් 2ට. ඒත් අපි මෙතෙන්ට එද්දි දවල් 12යි. ඉතින් ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ ලොබි එක ගාවින් රිසෙප්ෂන් එක ගාවින් බෑග්ස් තියලා යන්න කියලා අවුලක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි එන යන් ඉස්සලාම් බටු කේව්ස් වලට. අපි දැන් ඉන්නේ හරියටම ට්‍රේන් ස්ටේෂන් එකේ. අපි ටිකට් දෙකක් ගත්තා. මෙතන KTM කියලා තමයි මම හිතන්නේ මෙහි කියන්නේ මේ මෙට්‍රෝ ලයින් එකට. පොඩි ගානයි ගියේ රිංගිට් 4:60 ගියේ. ඉතින් බලමු ඇතුලේ තත්ත්වය කොහොමද, වෙලාවට එනවද එහෙම කියලා. මම හිතනවා මේ මෙරටවල ට්‍රේන් එක වෙලාවට එනවා කියලා. අපි එනවා කියලා බලමු. අපි එක්ස්පීරියන්ස් එක ඔයගලන්ට ෂෙයා කරගන්න. එහෙනම් අයියා අපි දැන් ට්‍රේන් එකෙන් බහැලා ස්ටේෂන් එකෙන් බැස්සා. ඉතින් බහැලා දැන් යන ගමන් ඉන්නේ බටු කේව්ස් කියන ටෙම්පල් එකට. අද මාර ඉදිරි සෙනෙහේ ඉන්නවා. මන් දන්නේ වෙන්දරත් මෙහෙමද කියලා නේද. ඔව් පබ්ලික් හොලිඩේ තිබ්බනේ ඊයේ. ඒකින් වෙන්නදී ගොඩක් දුරට මේ යන දෙපැත්තේ එක එක පොඩි පොඩි කඩ තියෙනවා. නිකන් හරියට ලංකාවේ අර කතරගම වගේ මාල තියෙනවා. එක එක ඒවා තියෙනවා. කතරගම යනා වගේ වයිබ් එකක් තමයි මම මෙතෙන් ආවා නම් උගලන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. බූන්දි තියෙනවා. කේකේව තියෙනවා. அப்படி அப்படி நீங்க
බටු කේව්ස් ටෙම්පල් ගාවට. මේක හින්දු ටෙම්පල් එකක්. ඒවගේ මෙතන ආදත් ගොඩක් සෙනගිල්ලා ගොඩක් ඉතින් ගොඩක් අත්ති මෙතන මේ පිළිමිගාව ෆොටෝස් ගන්නත් තියෙනවා. ඉතින් බලන්න පේන ඇති මෙතන පිටිපස්සේ මේ උඩට නැගලා යන්න පුළුවන්. ඒගොල්ලෝ පඩි පෙල් එහෙම ලස්සන පාට පාට කරලා තියෙනවා. අර ඈත ඉඳන් බලද්දි මාර ලස්සනයි. අපි ඉතින් උඩට යන්නේ කියලා බැලුවේ. තනිකර ගල්ලලින් හැදිච්ච ගුහාවක්. ඒක ඒගොල්ලෝ කියන්නේ බටු කේව් කියලා. කේව්ස් කියන කේව් එක ඇතුලේ අතුලටම ඇවිල්ලා මෙතන ඉස්සරහත් කෝවිලක් වගේ එකක් තියෙනවා. අපිට ලංකාවේ යාළුවෙක් හම්බුණා, කොච්චි කඩේක වගේ වා එයාගේ අයියාගේ කඩේලේ. හැපි තැන්කියු. තැන්කියු. ඉතින් මෙතෙන්ට එන්න ටිකට්ස් නිකුත් ගන්න ඕනේ නැහැ. හැම ඕනෙක් කෙනෙක් එන්න පුළුවන් ෆ්‍රී. ඉතින් ඊට අමතරව ඇවිල්ලා මේ දේවල් බලලා ගොඩක්ම මේ හින්දු ආගමේ කට්ටිය තමයි ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් ඉන්දියාවේ වගේ ඇවිල්ලා තියෙනවා. ඉන්දියන් අයිස්ක්‍රීම් කාලා ගන්න. කාලා බලමු කොහොමද දන්නේ. මම කලින් ඩූරියන් කාලත් නැහැ. ඩූරියන් ඒ සුවඳම තියෙනවා මේ. ඉතින් මම කලින් ඩූරියන් කාලා නැහැ ලංකාවේදී. ලංකාවේදී මෙහෙදි කාලා නැහැ, ඔස්ට්‍රේලියාවේදී කාලා නැහැ. එදී සිංගප්පූරු වලත් තිබ්බා ගොඩක්. අපි දැක්ක ගොඩක් තැන්වල ගහලා තිබ්බා මේ බස් වල අරේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගෙනියන්නත් බෑ කියලා. එළිය පිට තැන්වල කන්නත් බෑ කියලා. ඒ වුණාට ඉතින් මෙහෙට ඇවිල්ලා මේ මට හිතුණා ගොඩක් එකක් ට්‍රයි කරලා බලන්න කොයි වගේද ධූරියන් කියලා. ඉතින් මම එකක් ගත්තා. ඒක කන්න පුළුවන්. අවුලක් නෑ මේ. ඔයාලට ඕක කන්න පුළුවන් කියන්නේ ඔයාලට ධූරියන් කන්න පුළුවන්. අවුලක් නෑ. මේ ලොකු කේස් එකක් නෑ. පොඩි නිය වරකව ගිරහක් වෙනවා. මං කලින් කාලේ නැදින්ද දන්නේ මට එහෙම හිතෙන්නේ. අබැයි අර ඇත්ත ධූරියන් වල තියෙන ගඳ අර මම මේ පැකට් එක කඩපු ගමන් ආවා. ඒක නම් පොඩ අවුල්. ඒත් අර කද්දි නම් එහෙම ලොකු සීන් එකක් නැහැ. කොහොම හරි ගමන් නැහැ. ඔන්න ධූරියන් අයිස්ක්‍රීම් එකකුත් කෑවා මැලේසියා ඇවිල්ලා. බටු කේව්ස් ටෙම්පල් එකට ගිහිල්ලා අපි ආපහු හොටෙල් එකට ඇවිල්ලා හොටෙල් එකේම පල්ලෙහා රෙස්ටුරන්ට් එකෙන් අපි ලන්ච් එක ගන්න හිතුවා. ඔන්න අපි ඕඩර් කරපු කෑම ටික ආවා. ඉතින් බලෙන් පාර තමයි මැලේසියා ඇවිල්ලා. ඔන්න අපි
රෙස්ටෝරන්ට් එකට ආවේ. අපි ඊයේ ගිහලා කෑවේ ස්ට්‍රීට් ෆුඩ් වගේනේ, ඒ වගේ එළියේ. ඉතින් අද රෙස්ටෝරන්ට් එකට ආවා, හොටෙල් එකේ තියෙන රෙස්ටෝරන්ට් එකට. ඉතින් අපි ඕඩර් කරා ඔයගොල්ලන්ට පෙන්නන වගේ කෑම ටිකක්. මාර ලස්සනයි සර්ව් කරන විදිය. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එක මොකක් හරි චීනා කියලා දෙන්නේ. ඔව්. ෆ්‍රයිඩ් රයිස් එක කොහෙදින් මේක ලස්සනට සර්ව් කරලා තියෙනවා පේනවා. ඉතින් ඊට අමතරව අපි ලයිම් ජූස් එකක් ගත්තා. මේකේ නාරං ලංකා නාරං වගේ තමයි. මේක උඩ කූල් යට මාර හොට්. මම දන්නේ ඒක ඒගොල්ලෝ සර්ව් කරන විදිහද කියලා. ඉතින් ඊට අමතරව තව එකක් ගත්තා අපි. මේක වර්ගයක්. මේක නාසි ඔරිජිනල් නාසි ලෙමක් එක නෙමෙයි, ඒ ජාති එකක්. ඉතින් මේ රයිස් එක ලාකොල පාටයි, ලොකු කුකුල් අණ්ඩකුත් හම්බ වෙනවා. ඊට අමතරව මෙතන පොඩි පිටරයි, හල්මස්සයි, රටකචු. රටකචු ටීකුයි එහෙම පොඩි අයිටම්ස් තියෙනවා. ඉතින් එහෙනම් අපි කාලා බලමුනේ. සම්පූර්ණ වෙනස් රහක් මම ට්‍රයි කළම නැහැ ඒ වගේ ගන්න. මේකත් වයිට් රයිස් එකක් වුණාට මාර වෙනස් රහක් එන්නේ. කලින් මේ වගේ වයිට් රයිස් එකක් ට්‍රයි කළා නැහැ. ඔව් මට කොයි කියත් ඉතින් වයිට් රයිස් තමයි සෙට් වෙන්නේ. ඉතින් අපි එලා ඉක්මනට කාලා යමු. ආයි තව තව තැනක් තියෙනවා, අපි සේව් කරගෙන යන්න. ඒ දැන් ඩිගිලා ඊට පස්සේ තව ප්ලේසස් දෙකකට යන්න හිතා ඉන්නවා. ඉතින් ඉක්මනට යන්න. මේ දැන් වෙලාව 4:00. ගොඩක් ග්‍රෑවෙන්න කලින් ගියොත් අපිට රක්ගා ලස්සනට ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් දාන්න පුළුවන්. අපි ඉක්මනට කාලා ග්‍රැබ් එකක් දාගෙන එතෙන්ට යන්න. කෑම කාලේ ඉවර වෙලා අපි දැන් ඊළඟට ආවේ මැලේසියාවේ කුවාලාලම්පූර් වල තියෙන තවත් ප්‍රසිද්ධම තැනකට. මේ තමයි තියන් හාව් කියන චයිනීස් ටෙම්පල් එක. ගොඩක් අය මෙතෙන්ට ඇවිත් ලස්සන ෆොටෝස් ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දැක්කා වගේ අපිත් ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. අපි චයිනීස් නිව්‍ය දවස්වල ආව නිසා ගොඩක් ලස්සනට මේ ටෙම්පල් එක සරසලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ටෙම්පල් එක කොච්චර ලස්සනද කියලා. අපි ටෙම්පල් එකට ඇවිල්ලා ඔයගොල්ලෝ දකින්න ඇති හරිම ලස්සනයි. ඊයේ චයිනීස් නිව් ඉයර් එකින්ද මෙතන සාසල දින ලස්සනට නේද? රැවුණාම ගොඩක් ලස්සන ඇති. මම ෆොටෝස් දැක්කා. අර රත් පාට බැලුන් වගේ වෙල්ලලා ඉන්නව සාසල ලස්සන තියෙනවා. ඔව්. ඒ වගේම Singapore වලගේ මෙහෙ සෙනග ඉන්නවනේ. සෙනග ඉන්නවා. පබ්ලික් හොලිඩේ නිසා ගොඩක් චයිනීස් කට්ටිය තමයි එන්නේ. මේක මම හිතන්නේ චයිනීස් කවුන්සලක්. හරිම ලස්සනයි. අපි උග් ජූස් එකක් ගත්තා. රිංගිත් 6යි නේ? 6යි. දැන් චුට්ටක් ගන්න ඕනේ. ඔව් මේ පිට අනිත් තැන් වල වඩා ගන්න වැඩි නේ. අපි දැන් එනවා අනිත් පාල බාන්න කියලා හැදුවේ. එතන තියෙනවා dumplings. මේ අපි අර ඊයේ try කරපු ජාති සොසේජස් තියෙනවා. අපි උග් එකක් ගත්තා අතනින්. අපි මෙතන මේගොල්ලෝගේ චයිනීස් ටී එකක් ගන්න යන්නේ, මොන්ක් ෆෘට් ටී කියලා. ඒක රිංගි පහක් තමයි වෙනවා කිව්වේ. එකක් අරගෙන ට්‍රයි කරලා බලන්න තමයි යන්නේ. Thank you very much. Have a good day. අපි දැන් යන්න හදන්නේ කුවාලාලම්පූර් වල ෂොපින් කරන්න ප්‍රසිද්ධ තැන් දෙකකට. ගොඩක් අය ෂොපින් කරන්න මැලේසියා යනවා. ඉතින් අපිත් හිතුවා මේ තැන් දෙකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ සෙන්ට්‍රල් මාකට් එක. මෙතනට ආවොත් ලාභ ටැනල් වගේම අනිත් හැමදේම ගන්න පුළුවන්. අපිත් මේ ටුවර් එකේදී මැලේසියා වලදී වගේම තායිලන්ඩ් වලදී ෂොපින් කරන්න පොඩි බජට් එකක් වෙන් කරා. ඒ නිසා අපි මෙතනත් පොඩි පොඩි දේවල් ටිකක් ෂොපින් කරා. ඒ වගේම අපි ඊළඟට යන තැන් දි බලමු. එතෙන්දී මොනවද කරන්න පුළුවන් කියලා.
මෙතියන්නේ අපි ඊළඟට ආව පෙට්ලිං මාකට් කියන ස්ට්‍රීට් මාකට් එකට. සෙන්ට්‍රල් මාකට් එකට ගොඩක් ළඟින් තමයි මේ ස්ට්‍රීට් එකක් තියෙන්නේ. සෙන්ට්‍රල් මාකට් එකේ වගේම ගොඩක් අඩුවට මෙතනින් ඇඳුම් සපත්තු බෑග් වගේ හැමදේම ගන්න පුළුවන්. ඒ වගේම මෙතන විශේෂයෙන් ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකක් තියෙනවා. ඉතින් අපි මෙතනනොත් පොඩි පොඩි බඩු ටිකක් ගත්තා. ගණන් වැඩි කියලා හිතුනොත් මෙතනනොත් ඔයගොල්ලන්ට කතා කරලා පොඩ්ඩක් ගාන අඩු කරලා බඩු ගන්න පුළුවන්. රෑ 12 විතර වෙනකම් මේ මාකට් එක ඇරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලනොත් මැලේසියා ෂොපින් කරන්න ආවොත් මේ තැන් දෙකට එන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟට ගියේ මැලේසියාවේ හැමෝම වගේ දන්න ගොඩක් ප්‍රසිද්ධ ප්‍රෙටෝනාස් ට්වින් ටවර්ස් කියන ටවර්ස් දෙක බලන්න. ඉතින් මෙතන ගොඩක් රෑට තමයි ලස්සන. ඉතින් අපි ගිහලා ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. රෑ 12ට කලින් යන 12 වෙද්දි ලයිට්ස් ඔෆ් කරනවා. ඉතින් අපි 12ට කිට් වෙලා ගියේ. ඒකින්ද අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒත් අපි පුළුවන් විදිහට ෆොටෝස් ටිකක් ගත්තා ලස්සන. ඉතින් ඕගොල්ලන් දකින්න ඇති අපේ රටවල් තුනකට යන ට්‍රිප් එකේ දෙවැනි ගමනාන්තය වෙන මැලේසියාවල මුල්ම දවස් දෙක අපි කොහොමද ගත කළේ කියලා මේ වීඩියෝ එකෙන් සහ මිට කලින් වීඩියෝ එකේ. ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ මැලේසියාවේ තියෙන ලස්සනම තීම් පාක් එකක් වෙන ජෙන්ටින් හයිලන්ඩ්ස්. මේ ජෙන්ටින් හයිලන්ඩ්ස් වල තියෙනවා ඉන්ඩෝ සහ අවුට්ඩෝ ඒරියා දෙකක්. ඉතින් මේ පාක් එක අපි කොහොමද එන්ජොයි කළේ කියලා ඔගලන්ට මේ ඉස්සරහට එන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.